ਟੈਕ ਆ ਬੱਚਾ ਕੀ ਹੁੰਦਾ ਨਾਲੇ ਤਨ ਹੈਲੋ ಪುತನ ಗೆದ್ರೆ ತಿಂದ ಮಂಗಾನೆ ಮಲ ಗೆದ್ರೆ ಅವಿಲ್ಲ ನೋನಾಗಿ ಅಮ್ಮಗೆ ನೆ ಈ ತಟ್ಟದಕ್ಕೆ ಗೆದ್ರೆ ತಿಂದಕೋ ಅತುಲಿ ಮೀ ಲೊಕ್ಕಲ್ಲ ನೆ ಎಹಮೆ ನತ್ತಂಗ ಇಹಾ ಪ್ಯಾತ್ತೆ ಗೆದ್ರೆ ತಿಬ್ಬತ್ ಕಮಣ್ಣೆ ಪುತನ ಮಿಹಾ ಪ್ಯಾತ್ತೆ ಗೆದ್ರೆ ಓ ಮಂದಂಗ ಅದಹಸ ಏನೋ ಬುಲೋಂ ಹಾಂ ಹರಿ ಮಾಮ್ ಹಾಂ ಹರಿ ಮಾಮ್ ಬಳನ್ನ ಹರಿ ಹಾಂ ಏನು ತಿಂದ ಪುಲ ಹಿಮ್ಯಾತ್ ಆ ತಟ್ಟು ದೇಗೆ ಸುದು ಪಾಟ ಗೆದ್ರೆ ತಿಂದ ಪುಲ ಗೇಟ್ ಟು ನಿಕನ್ ತಿನ್ನೆ ಹರಿ ಇಂಟು ಪುಲ ಲೊಕ್ಕರ್ಲಾನೆ ಹಾಂ ಹೊಲೆ ಮಂಗಿನ ಉದ್ದು ಕೋದು ದುಂಕಳ ದುನ್ನಿ ವಾಟ್ ನೀ ದುನ್ನಿ ಟಗಳಗಿ ಪ್ರಥಮವಾದ ಅತಿ ಗೌರವನೀಯ ಮಹಾಸಂಘರತ್ನೆಯು ಕೃಪಾನಂದ ನಮಸ್ಕಾರ ಪೂರ್ವಕ ಅವಸರ ಪತನ ಸಂಘವೇ ಗತವಾಪ್ತ ಹಿತವತುನಿ ಮೇಲಾವೇದಿ ಅಪವಾಗೇಮ ಕಲ್ಯಾಲ್ ಗತ ಇತಾಮ ದೀರ್ಘಕಾಲ ಅಪಾತ್ರ ಜೀವಕ್ತಿ ಮತಿನ ದೂರಪತನ ಸಮಾಜದ ದಾಯಾದ ಕೊಟ ಅವಸಂ ಗಮಂಗನ ಮೇನಿಯಂತ ಅವಸಂ ಗೌರವ ದಪ್ಪಳ ಮೇ ಮೋದೆ ಮಮ ಇತಾಮ ಗೌರವೇನ್ ಇಲ್ಲಾ ಸಿದ್ಧನ ನಮಸ್ಕಾರ ಪೂರ್ವಕವ ಗರ್ತರು ಮಹಾಸಂಘ ರತ್ನೇಕ ಹೇ ಮ್ಯಾನಿಯನ್ನು ಕರೆದ ಅವಸಂ ಗರುಭೂಮ ಅತರೇ ಅಭಿ ಬಲಾಪುರತ್ವೇನ್ನೇ ಆಗಮಿ ಪಟೇದು ಪವನಾಯಿ ಹೇ ಪಾವತಿನ ತತ್ವೇ ಮತ ಮಮ ಅನೇಕ ವಾರ ಇಸ್ತುತಿ ವಂದವೇನ್ ವಡು ಮಹಾಬದಾಲ ಗರುತರು ಮಹಾಸಂಘ ರತ್ನೇಕ ಸುನಾಂಸಿಲಾದ ಇತಾಮ ಪಾತ್ರ ನಮಸ್ಕಾರ ಪೂರ್ವಕ ಆರಾಧನಾ ಕರ ಸಿಟಿದಮ ಮೇ ಆಗಮಿ ಪಟೇದು ತಿಳಿದುವರ ದೇನೆ ಹತಿಯದು ಸಂಸ್ಥೆಯ ಸಮಾಧಾನ ಗ್ರಹಣ
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පිබුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පිධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පිසංඝං සරණං ගච්ඡාමි တတိယံ පිබුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පිධම්මං සරණං ගච්ඡාමි တတိယံ පිසංඝං සරණං ගච්ඡාමි පාණාතිපාත වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි යෑවුද දිලිහත්පත් වී ප්‍රධාන සංඝනායක ගරුතර අපේ බෝයගොඩ විහාරාධිපති නායක හාමුදුරන් වහන්සේ ඇතුළු පූජ්‍යතර මහා සංඝයා වහන්සේ ශෝකාකූල පින්වත්නි පින්වතියනි අපි වගේම යෑමි නුමිදු කියන සතර ඉරියව් පවත්වමින් මනුස්ස සමාජයේ ආටත් හිතවත් බවක් වුව අවුරුදු 86ක පමණ කාල සීමාවක් මනුස්ස ජීවිතයක් ගත කළ ඒ වගේම ස්වාමි දියණියක් හැටියට තමන්ගේ ස්වාමි පුත්‍රයා සම්බන්ධව කළ යුතු වගකීම් සහ යුතුකම් මනාව ඉෂ්ට සිද්ධ කළ ඒ වගේම මෑණි කෙනෙක් හැටියට මෙලවට දරුවන් 7 දෙනෙක් බිහි කරලා ඒ දරුවන් 7 දෙනා අතර දියණිවරුන් 2 දෙනෙකුත් පුත්‍රවරුන් 4 දෙනෙකුත් දැනට ජීවත්ව සිටිනවා එක දරුවෙක් අකාලයේ වියෝවට පත් වුණා ඒ වගේම ඥාතිවරියක් හැටියට තමන්ගේ ඥාති සමූහය වෙනුවෙන් කළ යුතු වගකීම් යුතුකම් ඉස්ර සිද්ධ කරලා බෞද්ධ කුල කාන්තාවක් හැටියට බෞද්ධ උපාසිකාවක් හැටියට තමන්ගේ විහාරස්ථානයේ වූ වැවුඩ ශ්‍රී විද්‍යාතිලක පිරිවන් විහාරස්ථානය හා සම්බන්ධව මනා සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් ඒ අතරින් විශේෂිත කරුණක් සඳහන් කළ යුතුයි ඒ මෑණියන්ගේ ආදරණීය පුත්‍ර රත්නය මේ රත්නායක මහත්මයා විහාරස්ථානය හා සමග ඉතාම සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ඉන පන්සලේ කුදුමහත් කටයුතු වලදී හොඳ දායක මහත්මයෙක් හැටියට සොයමින් බලමින් කටයුතු කරන කෙනෙක් ඒ වගේම පන්සලේ වැඩවාසය කරන මහා සංඝරත්නයෙහි ඉතාම කුළුපග හිතවත් සහෘදයෙක් හැටියට කටයුතු කරනවා මේ මෑණියන්ගේ එක පුතෙක් එසේ දරුවන්ගේ හොඳ නරක මනාව පැහැදිලිව තේරුම් කරලා දීලා නරක දෙයින් ඉවත් කරලා දූ දරුවන් හොඳ යහපත්
මාර්ගයන් යොදවමින් සමාජයට හිතති, සමාජයට වැඩදායක, ශාසනයට වැඩදායක, සමාජයට ප්‍රියශීලී පිරිසක් තමයි මේ මෑණියන් බිහි කළේ. එසේ ඒ කාරණයන් සිද්ධ කරමින් අවුරුදු 86ක් මෙලව මනුස්ස ජීවිතේ පවත්වාගෙන ගිහිල්ලා මීට දින දෙකකට පමණ මම හිතන පෙරේදා හැන්දෑවේ හෝ රාත්‍රියේදී තමන්ගේ ජීවිතයෙන් සමුගත්තා. ඒ කාරණය නිමිති කරගෙන මනුස්ස සමාජයේ පවතින සත්චාරිත්‍ර ධර්මයක් හැටියට අද මේ දහසකුත් එකක් කරදර බාධක කර මැදියේ විවිධ වූ වැටකඩුළු පවතින සමාජයක් අවස්ථාවකදී ඒ සියලුම අභියෝග, ඒ සියලු කරදර කම්කටොළු මැඩ පවත්වා ගනිමින් මේ මෑණියන්ට අවසන් ගෞරව දැක්වීමට මෙතන සෑහෙන පිරිසක් ඒ තරාසි වෙලා ඉන්නවා. මම දැන් ඉස්සරලත් ඇවිල්ලා බලලා කියලා යන්නත් ඇති. ඒ වගේම අද දෙන්නෙකුට එකතැනකට එකතු වෙන්න බැරි තත්ත්වයක් පවතුණා. අපේ හාමුදුරුවන් වහන්සේලාත් මම දැන් 10-15 නමක් මේ ස්ථානයට වැඩම වෙවුවේ මේ පින්නතුන් සමග තියෙන හිතවත් භාවය නිසාමයි. නැත්නම් හාමුදුරු දෙනමයි, තුන්නමයි, වැඩිම වුණොත් 5 මේ වාගේ අවස්ථාවට අපි සහභාගී කරගන්නේ. මම පෙරේදා පන්සකූලෙකට ගියා ගලගෙදර. ගලගෙදර පොලිසියෙන් නියම කරලා තියෙනවා 3 වැඩමවලා පන්සකූලේ දෙන්න කියලා. නමුත් මේ අවස්ථාවේදී ඒ දුෂ්කරතාවයන් අභියෝග කරදර කම්කටොළු කෙතෙක් තිබුණත් හාමුදුරන් වහන්සේලා වැඩි පිරිසක් මේ ස්ථානයට වැඩමවලා ඉන්නවා. මේ මෑණියන්ගේ භාගයක් හැටියට අපි ඒක සලකනවා. මේ වෙලාවේදී අපි දැන් සූදානම් වෙන්නේ ඒ මනුස්ස සමාජයේ පවතින සත්චාරිත්‍ර ධර්මයක් හැටියට තමන්ගේ සමාජිකාවක් හෝ සමාජිකයෙක් තමන්ගෙන් අපේ සමාජයෙන් වෙන් වෙලා යනකොට පවත්වන අවසන් ගෞරව දැක්වීම සහ බෞද්ධ පිරිසක් හැටියට බෞද්ධ ආගමානුකූලව පවත්වනු ලබන ආගමික වත්පිළිවෙත් සිද්ධ කරලා එයින් ලබා ගන්නා වූ දාන සීල භාවනා කියන තුන් පුණ්‍ය ක්‍රියාවම එතුමියගේ පරලෝ ගමන සැපවත් කර ගැනීමටත් අවසානයේ නිවන් සම්පත් ප්‍රාර්ථනා කර ගැනීමටත් අනුමෝදන් කිරීමටයි. මේ අවස්ථාවේදී මේ දහත් ගිලම්බසාදී පූජා කිරීමෙනුත් අපි මේ මතකවස්රයක් සාංගික වශයෙන් පූජා කිරීමෙනුත් ලබා ගන්න සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මයන් ඒ කාන්ත වශයෙන් මේ මෑණියන් සත්පත්වේපත් වීමෙන් සසර වසනතුරු කිසියම් කාලයකවත් අරකාදී දුකකටපත් වීම දිව්‍ය මානසික සපත් කෙලවර උතුම් නිවන් සම්පත්තියෙම අනසීමල දේවා කියලා මේ මතක වස්රේ සාංගික කළ පූජා කරන්න කවුතුන් වතාවක් නමස්කාරය කියනවා. කාලකතාය මහෝපාසිකාය පුඤ්ඤත්තාය ඉමං මතකවත්තං භික්ඛු සංඝස්ස දේම කාලකතාය මහෝපාසිකාය සග්ගත්තාය ඉමං මතකවත්තං භික්ඛු සංඝස්ස දේම කාලකතාය මහෝපාසිකාය නිබ්බානත්තාය ඉමං මතකවත්තං භික්ඛු සංඝස්ස දේම දැන් ගන්න.
තරි මහ පූජා මේ විදිහට පූජා කරලා පිටු වෙනවා. දෙක අතර වැටෙන සිප්පනා. අනිච්චාවත සංඛාර වපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නියත්‍යන්ති සංඝෝප සමෝ සුඛෝ අනිච්චාවත ජාවත සංඛාරං වාය රම්මිනෝ උපජිරවා නිරුද්ධයි සේනං ඕපතමෝ සුඛෝ එනම් මේ අවස්ථාවේදී අපි නිද කරගත්තා වූ දාන සීල භාවනා කියන තුන්කොන්ද ක්‍රියාවම මේ දින දෙකකට උඩදී පරිලෝකපත් වෙන සිද්ධා වූ ගමන් ගිය ආදීන නාමයන් ආන්තිස. ඒ කාන්ත වශයෙන් ලැබේවා කියන සතර බුද්ධියම කාලේ තවත් නරකාදී සතර අපායෝ ඇති දික්කේ යන පත්මී දී ලෝකේ සම්පත් මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය සම්පත් අවසාන වී බුද්ධ ආදී මහත්මයන් වහන්සේලා විසින් මේ සංසී ප්‍රබලතාවය ලබා ගන්නට අතිඋතුම් අමා මහ නිවන් සම්පත්තියෙන්ම සම්සිද්ධ ලැබේවා කියන ප්‍රාර්ථනාවක් දැරියා. ධම්මේ ඥාති නාමෝ සුභාගයන් දෙනවා. දැන් බාජිනේ අල්ලගන්න හැමෝම හයියෙන් මේ ගාථාව කියන්නේ. අනික හැමෝම ගාථාව කියන්නේ ධම්මේ. පරිපූරෙන්ති සාගරං ඒව මේව හිතෝ දින්නම් පේතානම් උපකප්පති වාපුරා පරිපූරෙන්ති සාගරං ඒව මේව හිතෝ දින්නම් පේතානම් උපකප්පති අතාවාරි වාපුරා පරිපූරෙන්ති සාගරං ඒව මේව හිතෝ දින්නම් පේතානම් උපකප්පති ඥාති නම් හෝතු පාසෙන්ති ගෝචරං ඒවං ජරාච මංචෝච පාවං පාසෙන්ති පානිනං සම්මානිකායේ මල්වතුපාසරවේ කර්මාචාර්ය උඩුව උදුරන් දෙනිය පුරාණ විහාරාධිපති ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ගෝයකොඩ සිසුගතාරාමාධිපති පැවුඩ විලිහත්පත්ේ ප්‍රධාන සංඝනාථම්ගන් වහන්සේ වැවුඩ ශ්‍රී විද්‍යා තිලක මහ පිරිවෙන පුරුවාලින රාජමහා විහාරය කැටවල ගෝනාගල සුදස්සනාරාම යන විහාරස්වාධිපති පැවුඩ ශ්‍රී විද්‍යා තිලක මහ පිරිවෙනේ හි ආචාර්ය රාජකීය පණ්ඩිත අලුදිනියේ විමල බුද්ධි පණ්ඩිත හාමුදුරන් වහන්සේ වැවුඩ ශ්‍රී විද්‍යා තිලක මහ පිරිවෙනේ විහාරාධිපති පිරිවෙන පරිවෙනාධිපති අධ්‍යාපනපති රාජකීය පණ්ඩිත පූජ්‍ය මැටිපැබියේ සමරසාර පණ්ඩිත හාමුදුරන් වහන්සේ ඇතුළු වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශෝකේට පත්
කාර්මික පින්වතුනි ජන්මාන්තර ගත වෙන්න තේදුන කුංචි කුමාරි හාමි උපාසිකා මාතාව වෙනුවෙන් මේ පින්වත් සෑම දෙනාම බෞද්ධයන් විදිහට යාගමික වතාව සිද්ධ කරලා එතුමියගේ පරලෝ ආත්ම භාවයේ සුඛී සුවපත් කරන්ට ඒ තමන් ලබාගත් පින් අනුමෝදන් කරලා සිටින මොහොත. පුංචි කුමාරි හාමි මාතාව ඇතුළු මේ දූ දරුවන් මා මේ වැරවුඩ ප්‍රදේශයට පැමිණි දා ඉඳන්ම ඉතාමත්ම හොඳින් දන්නා හඳුනන පිරිස. විශේෂයෙන්ම මේ පින්වතුන්ගේ පියතුමා අපේ විහාරස්ථානයට සහසම්බන්ධ නිසා එවාගෙම කුඩා කාලේ අපිට පියතුමෙක් හා සමානව සලකපු නිසා කුඩා කාලේ අපි මේ නිවසට නිරන්තරයෙන්ම ආව ගිය පිරිස. ඒ පැමිණි සෑම වෙලාවකම ගිලම්පස් එකක් හදලා ඒක ඉතාමත්ම ආදරයකින් ශ්‍රද්ධාවටත් වඩා පුංචි අපිට ආදරයකින් පිළිගැන්වීමක් සිදු කරනවා මේ ජන්මාන්තර ගත වෙන්න දුන මෑණි. හාමුදුරුවන් වහන්සේලා පිළිබඳව බොහොම දැඩි සමීපතාවයක් ඒ පියතුමා ඒ මෑණියන් දැක්කු. ඒ දෙපළගේ සමීපතාවය මේ දූ දරුවන්ටත් ඒකේ විදිහටම බලපෑ. මේ විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ පදිංචි වෙලා සිටින ඒ පිරිමි දරුවන් සිව් දෙනාම තමන්ගේ ගොදුරු විහාරස්ථානයේ වන වැවුඩ ශ්‍රී විද්‍යාතිලක පිරිවෙන් විහාරස්ථානයේ සේම මෙවට අපේ විහාරස්ථානයේ බෝයගොඩ විහාරස්ථානයේ විතරක් නෙවෙයි අපේ අසල්ලියාත ප්‍රදේශයේ විහාරස්ථාන සමග බොහොම සහසම්බන්ධතාවයන් පවත්වමින් හාමුදුරුවන් වහන්සේලා බොහොම සමීපව ඇසුරු කරන දූ දරු පිරිසක් බවට ඒ දරුවොත් පත්තු. විශේෂයෙන්ම ඒ දරුවන් අතර වැඩිමහල් පුතණුවෝ ඒ පිඟන් සංස්ථා වැවුඩු උළුකම්මලේ සේවය කළා. වගේම අපේ රත්නායක අයියා ප්‍රවාහන ශේත්‍රයේ කටයුතු කරන අනිත් රත්නායකයන් දෙපළම මේ ප්‍රදේශයේ ඉතාමත්ම කීර්තිමත් සංගීත ගුරුවරු විදිහට සංගීත ආචාර්යවරු විදිහට ඒ අධ්‍යාපන ශේත්‍රයේ සේවයන් සිදු කරා. එනිසා ඒ අයගේ දැනුම මේ කාලයේ මෙන්ම ඒ කාලයේ ලබා දුන් වැවුඩ සංඝරාජ දහම් පාසල මූලික කරගෙන රත්නායක ඒ ගුරුතුමන්ලා ඒ කාලේ වෙසක් පොසොන් මූලික කරගෙන අඩුම ගානේ කැරොල් සංචාරයන් භක්ති ගීත ප්‍රසංග මෙආදී දේවල් සිද්ධ කරනකොට ඒ වාට මූලිකත්වයේගෙන කටයුතු කරමින් ඒ වාට සහයෝගය ලබා එවාගේ මේ කාලේ වුණත් ඒ දහම් පාසලකට උදව්වක් අවශ්‍ය වුණොත් ඒ උදව් උපකාරයන් නොපිරිහෙලා ඒ අය ඉටු කරන්නේ එදා ඉඳන් අද දක්වාම මේ සමාජයට තමන් ලබාගත් දැනුම ලබා දීම පෙරදරි කරගෙ. එවාගේ මේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සම්බන්ධී රත්නායක අයියා අපි දකිනවා නිරන්තරයෙන්ම සෑම දවසකම අපි පිරිවෙනේ ඉන්නකොට හවස හතරමාර පහ වෙනකොට පිරිවෙනට යනවා. පිරිවෙන්ට ගිහිලා පිරිවෙනේ හාමුදුරුවෝ සමග කතා කරගෙන ඉඳලා එවාගේම හදිස්සි ගමනක් තිබුණොත් ඒකට සහසම්බන්ධ වෙලා උදව් කරලා ඒ කටයුතු වලට සහසම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඒ නිසාම තමයි අද මේ වගේ අයහපත් තත්ත්වයක් තිබෙන මොහොතක වුණත් අපේ උඩුවේ හාමුදුරුවෝ බොයගොඩ නායක හාමුදුරුවෝ වගේ මේ ආසන්න අය පමණක් නෙවෙයි අපේ මාවෙල සුමන ජෝති පණ්ඩිත හාමුදුරුවෝ එවාගේම අපේ ඥානසාර හාමුදුරුවෝ ආදී කොට මේ පිරිවෙනේ වැඩ සිටින හාමුදුරුවන් වහන්සේලා වගේම පිරිවෙනෙන් බාහිරට සහසම්බන්ධතාවයන් දක්වන හාමුදුරුවන් වහන්සේලාත් මේ වගේ අපහසුතාවයක් ඇති මොහොතක මේ මෑණියන්ගේ අවසාන කටයුතු සදා සහසම්බන්ධ වුණා. ඒ පියතුමාගේ මෑණියන් දරුවන් 7 දෙනෙක් සමාජයට දායාද කළා. එයින් 3 දෙනෙක්ම මේ ගුරු නැත්නම් ආත්මයේ ගුරුවරුන් විදිහට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කරනවා. අනිත් අය මේ සමාජයේ යම් යම් පිළිගත් රැකියාවන් වල නිරත වෙලා සමාජී තාමත්ම යහපත් හොඳින් ජීවත් වෙන. මේක තමයි පින්වතුනි අපි දෙමව්පියන්ට කළ යුතු උතුම්ම සංග්‍රහය වෙන්නේ.
දෙමව්පියන්ට කළ යුතු ලබා දිය යුතු උතුම් දායාදේ වෙන්නේ ඒ දෙමව්පියන්ගේ යහපත් ගුණ ධර්මයන් අපේ ජීවිතයට ඇතුළත් කරගෙන ඒ දෙමව්පියන් අනුගමනය කළා වූ යහපත් ගුණ ධර්මයන් ඉදිරියට ගෙනියනවා නම් ආන් ඒ දූ දරුවන් තමයි බුදුරජාණන් වහන්සේ ඇඳින්නේ දෙමව්පියන්ට සලකන දෙමව්පියන්ට ගරු කරන දෙමව්පියන්ගේ වටිනාකම හඳුනන්නා වූ දූ දරුවන් විදිය. ඒ අනුව මේ මෑණියනුත් මේ කාලේ අනුව පින්වත්නි අවුරුදු 86ක් ජීවත් වෙලා තිබෙනවා. අවුරුදු 86ක් කියලා කියන්නේ මේ කාලේ හැටියට පරම ආයුෂ අවුරුදු 70 75 තමයි අද උපරිම මිනිසුන්ගේ ආයුෂ විදියට සලකන්නේ. තවත් ඉස්සරහට යනකොට අපේ මේ ආයුෂ ප්‍රමාණය තව තවත් අඩු වෙනවා. ඒක දැන් හොඳම උදාහරණ සමාජයේ පිළිගන්න බැරි එහෙම නැත්නම් හඳුනා ගන්න බැරි වර්තමානයේ වගේ රෝගාබාධයන් දිනෙන් දින දියුණු වෙන වැඩි වෙන ලෝකේ විනාශයේ මිසක්ක ලෝකේ දියුණුව ඇතිවීම අනාගතයේ වෙනකොට විද්‍යාවෙන් දියුණු වුණාට අධ්‍යාත්මික වශයෙන් පරිහානියටපත් වෙනවා. ඒ අධ්‍යාත්මික වශයෙන් පරිහානියටපත් වෙනකොට අපේ ආයුෂ ප්‍රමාණයත් පින්වතුනි අඩු වෙනවා. විද්‍යාවේ දියුණුව මේ ලෝකයේ දියුණුව උන්නසාට මිනිසාගේ අධ්‍යාත්මික පරිහානිය ආරම්භ වෙනවායි කියන එක ධර්මානුකූලව වුණත් අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අවුරුදු 86ක් පමණ මෙතුමිය ජීවත් වුණායි කියලා කියන්නේ මේ කාලේ හැටියට එතුමියගේ ජීවිතයේ පිළිබඳව සතුටු වෙන්න පුළුවන්කම තිබේ. එතුමියත් මෑණියන් කෙනෙක් විදියට තමගේ දූ දරුවන්ට යුතුකම් උතු කරලා ඒ වාගේම මුණුගුරා දරුවන්ට යුතුකම් ඉති කරලා මුණුගුරන් දැකලා ඒ මුණුගුරන්ගේ දරුවෝ දැකපු වාසනාවන්ත මෑණියන් කෙනෙක් තමයි මේ ජන්මාන්තර ගත වෙන්න සිදුනා උපාසිකා මාතා. එනිසා එතුමියගේ මරණය පිළිබඳව මේක අපි කාටවත් දුක් වෙන්න සෝක් වෙන්න උවමනා කරන්නේ නැහැ. බෞද්ධ ධර්මතාවයන් වලට අනුව අපි කවදා හෝ මිය යනවා. නමුත් එතුමිය මේ කාලේ හැටියට අවුරුදු 86ක් ආයු වළඳා ජන්මාන්තර ගත වෙන්න යෙදුනේ වාසනාවන්ත මරණයක් විදියට. එතන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වතුනි යථා දණ්ඩේන ගෝපාලෝ ගාවං පාචෙන්ති ගෝචර. අලප්පලන්නා වූ ගොපලු තරුණයා නැත්නම් ගොපල්ලා තමන්ගේ යතේ කෙවිත ආශ්‍රය කරගෙන උදේට හරක් ටික තන භූමිය කරා දස්වාගෙන යක්. හන්දෑවටත් අර කෙවිතේ ආධාරයෙන් තමයි තමයි ඒ හරක් ටික නැවත ගාල දක්වා කැඳාගෙන එන්නේ. ආන් ඒ විදිහට තමයි ඒවන් ජරාච මච්චුච මෙන්න මේ මහලු වීම ඒ වාගේම ලෙඩ වීම කියන මෙන්න මේ ධර්මතාවයන් අපි මරණය කරා යදගෙන යනවා. ගොපල්ලා කෙවිතෙන් තමන්ගේ හරට්ටික උදේට ගෙනියන්නේ තැන්දාවට ගේන්නේ කෙවිත ආධාරයෙන් වගේ ආයුෂයේ කියන මෙන්න මේ කාරණේ පෙරදරි කරගෙන අපි ලෙඩ රෝගවන් වලට පත් කරනවා මහලු භාවයට පත් කරනවා අවසානයේදී මරණය කරා යොමු කරවනවා. එනිසා මෙන්න මේ ධර්මතාවයෙන් නිවන් දකිනා තුරුම අපි කාටවත් මිදෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එමනම් ඊට වඩා ධර්ම දේශනාව දීර්ඝ කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. විශේෂයෙන්ම මේ මොහොතේදී අපේ තෝරාල විහාරස්ථාන එවැගේම අපේ බොයගොඩ සිසුකතාරාණාධිපති නායක හාමුදුරන් වහන්සේගේ එවැගේම අනිකුත් වැඩමවවදාල මහා සංඝරත්නේ ප්‍රදේශේ මහා සංඝරත්නේ ශෝකේ මේ මොහොතේදී මේ පවුලේ සියලු දෙනා විසම පුද කරමින් ජන්මාන්තර ගත වෙන්න තෙදුනාවේ පුංචි කුමාරි හාමි මාතාවට තමන්ගේ සෙනෙබර මෑණියන් නැන්දනියට එවාගේම කිරියම්මාට ආදී කොට ඇති මේ මෑණියන්ට මිපින් බලෙන් නිවන් දකිනා තුරුම මනුස්ස ලෝකේ මනුස්ස සම්පත් දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත් වින්දනය කරලා අවසානයේ උතුම් වූ නිර්වාණ සම්පත්‍ය උදා කරගන්න මේ පින් හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවාගේ මේ පින්වත් සෑම දෙනාට මේ පින් බලෙන් උතුම් වූ නිර්වාණ සම්පත්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉමානි විස්තරේ සංකරස්ස සංකත ලක්ෂණානි අතමාසී උප්පාදෝ පඤ්ඤායිති වයෝ පඤ්ඤායිති සුතස් සංකත්තං පඤ්ඤායිති වැඩම කොට වඩාල මූලාසනේ වැඩ සිටින දුර උදම් දෙනේ විහාරාධිපති
ශ්‍යාමපාලේ මහානිසාය මල්ලපුපාලසේ කාර්ක අරමාචාරිය ඒ වගේම විශාලා පරිවනාචාරි ගෞරවනීය සිසුරු දේවෝත්තම ලොකහාමුදුරන් වහන්සේ අතරයි ඒ වගේම තෝරාණ පරමානන්ද විහාරාධිපති වැයවුලසේ විද්‍යාතලක පිරිවෙනේ නියෝජ්‍ය කරුණාධිපති මාවතකම ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේකාධිකාරී ඒ වගේම අපේ බෝයගොඩ සුගතාරාමාධිපති වැය උදවිල්ලේ අත්පත්ියේ ප්‍රධාන සංගමනායක බාලකී පඬිත ගෞරවනීය අපේ නායක හාමුදුරුවන් වහන්සේගේ අවසරයි ඒ වගේම අපේ වැය උද ශ්‍රී විද්‍යාතිලක මහතෙරුන්හි පරිවෙනාධිපති ඒ වගේම විහාරාධිපති අධ්‍යාපනපති අපේ මැතිලෙනිය සුමනතර පඬිතුමාගේ අවසරයි ඒ වගේම අපේ මොනාරේ විශ්වවිද්‍යාලයේ පිළිවෙනේ ආචාර්ය අපේ බටකරුවේ ඥානසේකර පඬිතුමාගේ වහන්සේ ඒ වගේම මාවෙල මල්වතු විහාර වාසී වැයවුඩුසේ විද්‍යාලයක පිළිවෙනේ ආචාර්ය අපේ මැදිරිගිරියේ සමනජෝති පඬිතුමාගේ වහන්සේ ඒ වගේම වැයවුඩුසේ විද්‍යාලයේ පිළිවෙනේ ආචාර්ය මාවතගම මාසාසන ආරක්ෂක බල මණ්ඩලයේ නියෝජිත දේශාධිකාරී අපේ සෝමානන්ද පඬිතුමාගේ ඒ වගේ වැයවුඩුසේ විද්‍යාලයක පිරිවෙනේ ආචාර්ය පිරිවෙනේ නියෝජ්‍ය කරුණාධිපති කාර්තිකේ පඬිත් අපේ අම්බගස්තුතියේ සුමරතන පඬිතුමාගේ ඒ වගේ ශ්‍රීරාමන්ද පඬිතුමාගේ ඒ වගේ අපේ පඤ්ඤානන්ද පොඩිහාඳුරුව ඇතුළු වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය අපහාරයට පත්වෙන්නේ යෙදුණෝ ගුණසි පාරිහාමී මාතාවගේ දරු පිරිසේ රත්නායක කවුලේ ඒ සහෝදර සහෝදරියන් ඒ වගේම ඥාති ඉතායසින් අසල්වාසීන් ඇතුළු ශෝකාකුල පිරිසින් මේ අවස්ථාවේදී අපහාරයට පත්වෙන්නේ යෙදුණෝ මෑණියන්ගේ ඒ පරලොව ජීවිතයේ සුභිතාමී කර දෙන්නට අවශ්‍ය කරන මූලික කටයුතු සිදු කළා පිළිකෙත් අනුමෝදන් කළා අවසන් වෙච්ච මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් විදුරම් විහාරස්ථානයේ වෙනුවෙන් ඒ සිද්ධාත අනුශාසනා අපේ ගෞරවනීය පඬිතුමාණන් වහන්සේලා වෙනුවෙන් මහා සංඝ රත්නයේ වෙනුවෙන් සිදු කිරීමට එලෙසා පුංචි කුමාරියාමී මාතාව නම දකින්නේ ලෝතරා බුදුහාමුදුරේ දේශනාවට වදාලා දුර්ලභෝ පුරුෂා ජඤ්ඤෝ නසෝ සම්පත්ත ජායති යක්කසෝ ජායති ධීරෝ තං කුලං සුමේධී කර බුදුහාමුදුරේ දේශනාවට වදාලා මේ ලෝකේ පින්වතුනි මේ සමාජයේ යම්කිසි කුලයක යම්කිසි පවුලක හොඳ සත්පුරුෂ කෙනෙක් උපදිනවා නම් ඒ වගේ ආයුධ උප්පත්තිය අනුභවයි බුදුහාමුදුරේ දේශනාවට වදාළේ. යම් කිසි කුලයක යම් කිසි පවුලක ඒ වගේ කෙනෙක් උප්පත්තිය ලබනවා නම් ඒ කුලය ඒ ප්‍රදේශයේ ගම පිළිසියට ප්‍රශංසාවට පත් වෙන බවත් ඒ ඇතුළත තෝ මේ අය දෙනෝ සත්‍යයට පත් වෙන බවත් බුදුහාමුදුරේ දේශනාවට වදාළේ. එලෙසා මේ පුංචි කුමාරිහාමී මාතාව අපි දකින්නේ විශේෂයෙන් හොඳ ಗುಣගරුක ඒ වගේම මේ දරුපිරිසට වගේ මේ ප්‍රදේශයේ සිටි හැමදෙනාටම ඒ වගේ විශේෂයෙන් මහා සංඝ රත්නයට කරුණාවෙන් මෛත්‍රියෙන් ක්‍රියා කරපු හොඳ උපාසිකා උපාසිකාවක් වශයෙන් තමයි අපි දකින්නේ. ඒ නිසා අවුරුදු 86ක් පමණ ආවින්දනය කරලා මේ සමාජයේ මාතාවගෙන් වෙන්න ඕන යුතුකම් මැනවින් සිද්ධ කරලා තමයි ඒ මෑණියෝ අපහාවයට පත් වෙන්නේ යතුනේ. ඒ නිසා අපේ ගෞරවනීය අපේ උදුවේ ලොකුමාදුරන් වහන්සේ ඒ වගේ අපේ තෝරාණ පඬිතුමාණන් වහන්සේ පත් කළා වගේ මේ සමාජයේ වැඩදායක ගුණයේ ඒ වගේම නැලින් යුත් දරුපිරිසක් මේ සමාජයේ බිහි කරන්නේ දෙනා. එනිසා මේ හැමදෙනා අපි හඳුනන රත්නායක කියන නමින් ඉතා ඒ වැඩිමහල් රත්නායක අයියා ඒ වගේම අනිත් පාඨශාලාචාර්ය ඒ රත්නාකරයලා දෙපළ ඒ වගේම ඒ අනිත් සහෝදරියක් ආචාර්යණියක් ආචාර්යවරියක් වශයෙන් සේවය කරනවා ඒ වගේම ඒ අනිත් දක්ෂ ඇතුළු මේ පවුලේ හැමදෙනාම
මේ සමාජගත කළා අද සමාජයේ මේ ප්‍රදේශයේ මුද පිරිසක් වශයෙන් මේ වගේම ගුණෙන් දැනෙන උත් පිරිසක් වශයෙන් ක්‍රියා කරනවා කටයුතු කරනවා ඒක මං හිතන්නේ මෑණියෝ සමාජගත ලොකු වාසනාවක් ලොකු ජයග්‍රහණයක් වශයෙන් සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා පින්වතුනි සන්තෝෂ වෙන්න ඕන විශේෂයෙන් මේ මෑණියෝ මේ සමාජයේ උත්පත්ති ලැබලා මනුෂ්‍ය කාන්තාවක් වශයෙන් මේ තමන්ගෙන් වෙන්න ඕන යුතුකම් තමන්ගේ පවුලට තමන්ගේ විහාරස්ථානෙට තමන්ගේ ගමට තමන්ගේ ප්‍රදේශයට හොඳින් ඉස්සෙල්ලා කරපු මාර්ගාවක් අපි දැක්කේ මාතාව වීඩියෝ එකට වටනවා මේ දරුපුරිස්සේ මාතාවට වදින් සැලකුවා තමන් කියලා කියලා අපේ ඒ රත්නාකර අයියා රතුල්ලා ඉන්නවා අනිත් ඒ දරුවන් දෙදෙනාම රතුල්ලා ඉන්නවා ඒ අයගේ සැලකිල්ල ලබනවා ඒ වගේම දීර්ඝ කාලයක් ජීවත් වුණේ මේ අපේ පොඩි රත්නාකර අයියා ජීවත් වෙන මේ නිවසේ ඒ සායන මන්දනාම මේ මෑණියන්ට ඒ සහෝදර පිරිස සහෝදරියන් පිරිස ඒ වගේ මුණුමුරු මිනිමිරියන් හැම කෙනෙක්ම ඒ මාතාවගේ දුකසක වෙලා බලලා ඒ අසනීප අවස්ථාවන් වලදී ඉතා හොඳින් ඒ මවුගුණයට හොඳින් සැලකුවා මාතාවන් හොඳින් අපපස්ථාන සිද්ධ කරලා පුණ්‍ය ශක්තිය රැස් කරගන්නේ වුණා ඒ නිසා ඒ මාතාව භාග්‍යවන්ත වාසනාවෙන් යුක්ත මාතාවක් වශයෙන් සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා මේ හැම දිනාගෙම සැලකිලි ලැබීමට එනිසා පින්තුනි එනිසා තමයි මම මුලින්ම සිහිපත්ේ මේ මාතාව මේ ඔලේ නැත්තම් මේ ගමේ නැත්තම් මේ පින්තුන්ගේ කවුලේ පිළිච්ච මොද ශ්‍රේෂ්ඨ උපාසිකා මාතාවක් වශයෙන් මුලින්ම සිහිපත් කළේ එනිසා විශේෂයෙන් මේ රත්නායක කවුල පිළිබඳව සිහිපත් කරනකොට අපේ පඬිතරන් වහන්සේ ඇතුළු අපේ සිරුරෙන් පඬිතරන් වහන්සේලා සමගම මොද ලෙන්ගතුකමකින් ක්‍රියා කරන හොඳ පවුලක් හොඳ උගත් පිරිසක් සිටින ඒ වගේම හොඳ ලෙන්ගතුව මිත්‍රශීලීව ක්‍රියා කරන පවුලක් විශේෂයෙන් අපේ පිරුම් විහාරස්ථානයේ වැඩ සිටිය ගෞරවනීය අපේ ලොකුහාමුදුරන් වහන්සේගේ කාලයේ ඉඳලම අපේ මේ ස්කෝල සේවයේ යෙදලා ඉන්න අපේ රත්නායක මහත්මයාතු අනිත් හැම දෙනාම අපේ පාසල් සේවයේ යෙදලා ඉන්න අපේ රත්නායක මහත්මතුරු දෙදෙනාම හොඳ කුරුපගව මිත්‍රශීලීව කටයුතු කරපු දෙදෙනෙක් නිසා අනිත් පිරිසත් ඒ වගේ එනිසා විහාරස්ථානයේ වැඩ ඉන්න මහා සංඝ රත්නයේ දුකසක වල බලමින් විශේෂයෙන් මහා සංඝ රත්නයේ මේ ජීවිත පැවැත්ම පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන පවුලක් එනිසා මේ මහා සංඝ රත්නයේ දුකසක හැම අවස්ථාවකදීම ළඟින් ක්‍රියා කරන්න ළඟින් ක්‍රියා කරපු පිරිසක් වශයෙන් මේ පවුල මේ අවස්ථාවේදී සිහිපත් කරනවා ඒ වගේ අපේ බොහෝකද අපේ නායක හඳුන් වහන්සේ ඇතුළු අපේ දැන් වර්තමාන නායක හඳුන් වහන්සේ වගේම අපවත් වදල් අපේ නායක හඳුන් වහන්සේ ඇතුළු ඒ මහා සංඝ රත්නය සමගමත් ඒ වගේ අපේ තෝරාණ විහාරස්ථානයේ අපේ ඒ දැනට වැඩෙන අපේ පඬිතුමන් වහන්සේ වගේම වැඩ සිටි අපේ ලොකු හඳුන් වහන්සේලා සමගත් මේ රත්නායක පවුලේ විශේෂ සහ සම්බන්ධතාවයක් පැවතුණා ඒ නිසා මේ හැම කෙනෙක්ම මේ විහාරස්ථාන සමග ලෙන්ගතුව ක්‍රියා කරපු පින්වතුන් පිරිසක් වශයෙන් මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕන. ඒ නිසා පින්වතුනි අද මේ වර්තමානයේ වෙනකොට මේ ලංකාව තුළ වගේ මේ ලෝකයේ ඇතුළත තියෙන මේ වෝදුරු තත්ත්වය නිසා හැමදෙනාම ලොකු අපහසුතාවකට පත් වෙලා සිටින්නේ. ඒ නිසා දීර්ඝ වශයෙන් අනුශාසනා කරන්න අවශ්‍ය වෙලාව නෙවෙයි. එනිසා මේ පින්වතුන් මේ සමාජයේ වෙනුවෙන් මේ ශාසනයේ වෙනුවෙන් කරන කැපකිරීම අපට කියනවනම් විශාල වෙලාවක් කියන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ අවස්ථානුකූලව අපේ ශ්‍රීලෝම පඬිතරන් වහන්සේලා වෙනුවෙන් මහා සංඝ රත්නය වෙනුවෙන් මේ කෙටි අනුශාසනාව සිද්ධ කරනවා. ඒ නිසා මුලින් මම සිහිපත් කළ ධාතා ධර්මයේ ලෞතරා බුදුරජාණන් වහන්සේ පින්වතුනි දේශනා කොට වදාලේ මේ ජීවිතයේ තියෙන අස්තිර తත්වයේ පිළිමඳව තීනි මානි වික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි කතමානි තීනි උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති චිතස්ස අඤ්ඤතස්සම් පඤ්ඤායති කියලා පින්වතුනි ලෞතර බුදුහාමුදුරුවෝ
මේ ලෝකයේ තියෙන අජීව සජීව හැම වස්තුවකම තියෙන ලක්ෂණ තුනක් අපට දේශනාවට වදාලා. ඒ ලක්ෂණ තුනෙන් බුදුහාඳුන් දේශනා කළේ අපට මේ ජීවිතයේ පිළමදව මේ ලෝකයේ පිළමදව තේරුම් ගන්නට. මනෝවාද ලක්ෂණ තුන හැමදේකම පිරිමුතුනේ හටගැනීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම පැවතීමක් දක්නට ලැබෙනවා, විනාශ වීමක් දක්නට ලැබෙනවා. ඒ නිසා මෙන්න මේ කියන ලක්ෂණ තුන අපි මේ පුද්ගලයන් වශයෙන් ඒ වගේම ස්වභාවික ප්‍රශ්න ගන්නවා නම් ඒකමත් මේ ලක්ෂණය දක්නට ලැබෙන බව තමයි කතාවක්. ඒ නිසා කාර්යය අපිට නම් කෙලෙකම ප්‍රශ්නයක් වෙනවා. මේ ගත කරන ජීවිත කාලයේ සුද දිහා බලපුවාම අපි උදා කාලයේ මේ ගත කරන ජීවිත කාලයේ සුද ලක්ෂණ නිසා වර්තමානයේ උලත් මේ වර්තමාන කාලයේ සුද මේ ලෝකයේ මැතිලා මේ කොරෝනා වෛරසියත් එක්ක මේ නාඩගමේ ජීවිතයේ තියෙන අත්දැකීම් දක්වේ තවත්වත් පරික්ෂණ කටයුතු පත් වෙලා තියෙනවා. ඒ නිසා දවසකට අද ලෝකයේ විශාල ජන සංඛ්‍යාවක් ගමන් ජීවිත අහිමි කරගනිමින් මේ වෛරසය නිසා මේ තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා අපි මේවා දකිනකොට මේවා අහනකොට අපට අපේ ජීවිත පැවැත්ම නොහොරුණත් මේ ජීවිතයේදී අක්ෂර තත්ත්වයයි බුදුහාමුදුරුවෝ මේ කාරණාවෙන් දේශනා සමදාරන්නේ. ඒ නිසා මේවා දැකලා අහලා ජීවත් වෙන මනුෂ්‍යයන් වශයෙන් අපි හැම කෙනෙක්ම ලෝකා බුදුහාමුදුරුවෝ දේශනාවට වදාළ ධර්ම මාර්ගයේ ගමන් කරන්න, ධර්මයේ අනුව කටයුතු කරන්න අපි උත්සාහවන්ත වෙනවා, ක්‍රියා කරන්න ඕන. එහෙම වුණොත් තමයි අපට දැනව ජීවිතේ යහපත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා මේ මාතාව අපි දකින්නේ දෙලොව ජීවිතයේ යහපත් කරගත් මාතාවක් විදිහට. ජීවත් වෙලා ඉන්න කාලයේ තුල සිල් සමාදන් වුණා, දානමාන ආදී පින්කම් සිදු කළා. ඒ වගේම දරුවන්ට ඥාති හිතයිසීන්ට අසල් වැසියන්ට තමන්ගේ මෙන්න ඕන යුතුයකම් සිදු කළා. ඒ වගේම මේ දරු පිරිසක් දී කරලා එහෙම දෙනාම පිරුම් විහාරස්ථානයේ ඒ මහා සංඝ රත්නයේක ඒ වගේම පිරුම් විහාරස්ථානයේ පැවැත්වෙන දහම් පාසල ඒ වගේම පෙර පාසල ඒ වගේම පිරිවන ආදී මේ ආයතනවල දියුණුවට මේ ආඥාගේ දායකත්වය ලැබුණා. ඒ නිසා අපේ තෝරාණේ පන්කාරෝ සිපත් කළා වගේ සංගීත ශ්‍රේත්‍රයේ ඉතා වැදගත් පිරිසක් වශයෙන් ඒ සංගීත අංශයෙන් හැම කෙනෙක් මේ සමාජයේ ප්‍රසිද්ධියට පත් වෙලා සමාජයේ යහපතක් සිදු කරන ඒ ගුරු පිරිසක් ගිහි වෙලා තියෙනවා මේ පවුලේ. ඒ වගේම දරුවෝ ජීවිතය විද්‍යා කරනවා. ඒ නිසා ඒ දරුවුණු වරොත් විශේෂයෙන්ම සංගීත ශිල්පියේ ඉත අහිල මට්ටමක අපේ සාමිකාරං සාමෙන් ඒ කර්මයා වගේ අපිට අධික්‍රියා කරනවා. ඒ නිසා මේ පවුල ඉතාම ක්‍රීතමත් පවුලක්. ඒ නිසා හැමදාම මේ මෑණියන්ගේ අභාවයේ පිළිබඳව ඒ මෑණියන්ගේ වියෝව පිළිබඳව දුකක් වේදනාවක් දැනුණත් මේ සමාජය වෙනුවෙන් මේ දරු පිරිස වෙනුවෙන් තමන්ගේ යුතුකම් පිරිස සිද්ධ කරපු මෑණි කෙනෙක් වශයෙන් ඉස්ලාම වේදනාවට සන්තෝෂ වෙන්න පුළුවන් කියලා. එනිසා පින්වතුනි කල්පනා කරගන්න දීර්ඝ වශයෙන් අනුශාසනා කරන්න අවස්ථාව නෙවෙයි. මේ කැටි අවස්ථාව තුළ මේ හැමදෙනාටම මේ කටයුතු අවසන් කරලා මේ තියෙන වාතාවරණය සමග මේ කටයුතු අපට අවසන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා කල්පනා කරගන්න මේ පින්වතුන් කෙරෙහි අනුකම්පාවෙන් අපේ ගෞරවනීය මහා සංඝ රත්නය මේ පවුලත් සමග තියෙන සහසම්බන්ධතාවයේ මත වැඩම කරන්නේ දුනා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි මුලින්ම පංචශීලයේ සමාදන් වීමෙන් ලබා ගන්න යුතු සීලමය ආනිසංසයත් ඒ වගේම මතක වස්ත්‍ර දෙහත් දිලම්බස පූජා කිරීමෙන් අපි ලබා ගන්නේ දිනු දානමය ආනිසංසයත් ඒ වගේම අනිත්‍ය සුසංයුක්ත ධාතා ධර්මයන් ශ්‍රවණය කිරීමෙන් ලබා ගන්නේ දිනු භාවනාමය ආනිසංසයත් මේ අවස්ථාවේදී අපි මේ දින කීපයකට ඉදිරිදී අභාවයට පත් වෙන යුතුයි. අපගේ දයාබර මෑණියන්ට ඥාති වරේද මුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඇගේ පරලෝ භවගාමී ජීවිතය යහපත් වේවා, සපවත් වේවා. කෙලවර ප්‍රාතනී බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසීමට පත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ අවස්ථාවේදී වැවුරුසි විද්‍යාතිලක පිරිමින් විහාරස්ථානයේ ගෞරවනීය අපේ පඬිතාරුවන් වහන්සේ ප්‍රධාන සීලෝ මහා සංඝ පඬිතාරුවන් වහන්සේලාගේ සෝපය
එවැගේම ශ්‍රී සංඝරාජ දහම් පාසලේ සෝකිය එවැගේ විශේෂයෙන් මේ අවස්ථාවේ වැඩමකට වදාලා අපේ නායක මහතුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය සෝකියත් සතර පෙරවේ දායක දායකාවන්ගේ සෝකියත් මේ පෞලට ප්‍රකාශ කරමි. මේ අවස්ථාවේදී ලබා ගන්න යෙදුණු පුණ්‍ය සත්යෙන් හේතු වාසනා බලයෙන් මේ හැමදනාටම සසර දුකින් අත මිදී ලැබෙන උතුම් අමා මහ නිවනින් සැනසීම ලැබේවා.